චතුරංග අපේසිංහ මහත්මයා ජාතික ජන බලවේගය විදිහට තැන් අපි නව දේශපාලන වෙනස ගැනයි කතා කරන්න. දේශපාලනික වෙනසක් ඇති වුණා වගේම යම්කිසි මේ දේශපාලන සංස්කෘතියේත් යම්කිසි වෙනසක් ඇති වුණා කියන එක කැමති වුණා නැතුණ අපි පිළිගන්න වෙනවා. මොකද ඡන්දෙන් පස්සේ හැසිරිච්ච විදිහ විශේෂයෙන්ම අරගලකාමී සටන්කාමී කණ්ඩායමක් සමග ඔවුන්ගේ අවශේෂ නෂ්ටාවශේෂ සමග ඉන්න කණ්ඩායමක් විදිහට ජාතික ජන බලවේගය ගොඩනැගෙන්නේ. ඒතර එහි යම් ශේෂ වූ ලක්ෂණ තියේ කියලා සමහරලාට ජනතාවත් විශ්වාස කරා. එම විශ්වාස කරන තත්ත්වයකට අනිකුත් දේශපාලන කණ්ඩායම් මත පල කරා. නමුත් ඒක අද ඡන්දෙන් පස්සේ දවස් දෙකක් යනකොට මුසාවක් වෙලා තියෙනවා. මේ වෙනස ඇති උනේ කොහොමද? අංක 1. එතකොට ඔබේ නායකයා කියනවා වත්මන් ජනාධිපතිතුමා රුකුමාර් දිසානායක මහත්මයා අපි නියතුඩකින් කරදරයක් වෙන තියන්නේ නැහැ කියලා. එතකොට මාධ්‍ය තුල සාම්ප්‍රදායික මාධ්‍ය තුලත් ඒ වගේම නූතන මාධ්‍ය තුලත් ඔබතුමාලා ගෙන ගිය පණිවිඩය සාර්ථක කරගෙන තියෙනවා. ඒතර මේ පණිවිඩය කොහොමද ගමට බිම් මට්ටම දක්වා ගෙන ගියේ? කිසිම ප්‍රශ්නයක් නැතිව මේ තත්ත්වෙන් නැවතුනේ. ඒ කියන්නේ වෙනද දිවිච්ච සම්ප්‍රදාය වෙනස් වෙනතර මොකද්ද වුනේ ඇත්තටම? මුලින්ම චතුර මේ බොහොම ස්තුතියි අද වැඩසටහන් සහ මේ සහභාගී වෙලා ඉන්න අනික් පක්ෂවල නියෝජිතයන්ගේ ඒ ධනාත්මක මේ අවස්ථාවට සහභාගී මේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම මේ පළවෙනි වරට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රටේ ජනතාවට. මොකද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයක් විතරක් පක්ෂේ කැම්පේන් එකකින් විතරක් දිනපු එකක් නෙමෙයි. අපි අන්තිම වෙනකොට දැක්ක චතුර ඒක කැම්පේන් එක පුරවැසි කැම්පේන් එකක් වුණා. ඒ කියන්නේ අරුව දිසානායකටවත් පරදීන අයිතියක් නැති දැනකට එක පත් වුණා. එතකොට ගම්නියම් ගම්වල විදේශීක ලාංකිකයෝ වෘත්තිකයෝ ව්‍යාපාරිකයෝ මේ ඔක්කොම ඇත්තටම මේක තමන්ගේ කැම්පේන් එකක් බවට පත් කරගත්තා. අනේ එතනට තමයි අපි ඉන්න ඕනේ කොහොමද තමන්ගේ කැම්පේන් එකක් බවට පත් කරගත්තේ කියලා. ඉතින් අර මම මුලින්ම මේ අපේ පොදු පෙරමුණේ මාන්ත්‍රීතුමා කිව්වා වගේ මේක මේ අහම්බයක් නෙමෙයි. මේක ඩිසයින්. මේක අපි කාලයක් තිස්සේ සැලසුම් සහගතව කරලා ඡන්ද කැම්පේන් එකේ අන්තිම ඇඩ් එකට එනකල් ඩිසයින් කරලා තිබ්බේ. ආ මේ ඇංග බෝට් එකක් කියලා එක පිළිගන්නේ නෑ. ඒක පිළිගන්න බෑ. විරෝධාකල්ප ඡන්දයක් නෙමෙයි. නෑ මේක අපි සන්දර්භය ගත්තොත් එහෙම මේ ආර්ථිකයේ බිඳ වැටෙනවා කියලා කල්තිය අපි දැක්කා. එතකොට මේ ආර්ථික අර්බුදයක් ඇතුලේ තමයි වමේ ව්‍යාපාරයකට බලය ගන්න කියන න්‍යායාත්මක දැනුම අපි ගාව තියෙනවා. ඒකට ඒ වගේ තමයි මේ අර්බුදයට විසඳෙන්න නම් නව දේශපාලන ව්‍යාපාරය බිහි කරන්න ඕන කියන දැඩි අවශ්‍යතාවය 2016 ඉඳලා තිබුණා. ඒකට ඒ විසඳුම තමයි අපි නිර්මාණය කරන්නේ. ඒකට ඒ ජනතාවගේ අපේක්ෂාව ඉෂ්ට කරගන්න බැරි වෙච්ච නිසා තමයි අනික් දේශපාලන පක්ෂ ටිකක් ආපස්සට ගිහින් තියෙන්නේ. ඒක අපි ඒ සොලූෂන් එක දෙන්නේ. ඒ සොලූෂන් එක දෙනකොට ඡන්ද කැම්පේන් එක ඩිසයින් කරද්දී අපි දැක්ක අපි ඇත්ත වශයෙන්ම පොදු පෙරමුණ අර බිම හදපු ආකෘතිය මම හිතන්නේ මීට කලින් ඡන්දෙදි හදපු ආකෘතියෙන් අපි ඉගෙන ගත්තා. ඒක නිසා අපි මුලින්ම පටන් ගත්තේ කොට්ටාස සභාවට. ඊට පස්සේ අපි ඉතින් මේ ලොකු ප්‍රශ්නයක් තමයි මේ පන්ති ප්‍රශ්නයක් ඇතුලේ මේ දේශපාලනය කරනවා එහෙම කතාවක් තිබ්බ නිසා විශේෂයෙන්ම අපි සමාජයේ බෙදුවේ මේ තිරස්ස නෙමෙයි සිරස්ස. එතකොට අපි නීතිඥයෝ ගත්තොත් එහෙම ඉහළම නීතිඥයාගේ ඉඳලා නීති ශිෂ්‍යයා වෙනකල් එක තීරුවක ඉන්නේ. එතකොට මේ බ්ලූ චිප් කම්පැනි එක CEO කෙනෙකුයි පෙට්ටි කඩේ ව්‍යවසායකයෙක් ඉන්නේ එක තීරුවක. ඒක මේක මෙහෙම බෙදුවේ. මෙහෙම බෙදලා එක ඩිසයින් කරා, ඕගනයිස් කරා. ඒක ඒකේ බලය තමයි මේ තැනකට ගේන්නේ. සහ අපිට හරීම මේකට අපි තරම් අමාරු තැනක වෙන කිසි පක්ෂයක් තිබෙන්නේ නැහැ. බලය පැත්තෙන් ගත්තත්, ධනය පැත්තෙන් ගත්තත්, මාධ්‍ය පැත්තෙන් ගත්තත්, ඇත්තටම අධ්‍යක්ෂින් පැත්තෙන් ගත්තත් අපි කාටවත් අනික් පක්ෂවලට තරම් තිබ්බ මන්ත්‍රී සංඛ්‍යාවක්, අනික් පක්ෂවලට තිබ්බ මාධ්‍ය බලයක් ඒව අපිට තිබ්බේ නැහැ. ඒතර මේක තනි කරම පුරවැසි බලය මත ගොඩනැගුණු එකක්. මම හිතනවා දැන් හරි අනික් දේශපාලන ව්‍යාපාරය තේරුම් ගන්න ඕනේ. මේ ජනතාව මොකක්ද මේ ඉල්ලුවේ? මේ ඉල්ලපු එක හරි පැහැදිලි. අරගලේ ඉල්ලුවේ ඒක. ඒතර අරගලේ අවසානය දැක්කේ නැති නිසා ඒකට අවසානය තමයි අපි දුන්නේ. මම 2022 ගෝඨාභය රාජපක්ෂ මේ ජනාධිපතිවරයාට මුල්ම විරෝධය දක්වන්න තරුණ සංවිධානයත් එක්ක ගේට්ටුව තල්ලු කරන් ගියේ ජනාධිපති මන්දිරය ඇතුළට. මං ඊයේ පෙරේදායි බයි ඉන්විටේෂන් යනවා. හරි. ඒ කියන්නේ අපි ඒක එතනට ඒ ජනතාවගේ අභිලාෂය තමයි මේ පළවෙනි වතාවට ලංකාවේ ඕනම පුරවැසි එක්ක මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ගොඩනගලා තියෙනවා. කැපකිරීම සහිතව ඒ අදිෂ්ඨානයෙන් වැඩ කරොත්. ඒක මිස්සර කලින් තිබ්බනේ. හැමදාම එක්කෝ පරණ දේශපාලන පක්ෂයක් ඇතුළට ගිහිල්ලා එකෙන් යන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ පවුලේ දේශපාලනේ හරහා එන තනුර ඒක අනුදිසානක සහෝදරය ඒක කැඩුවා. ඒත් හරණි අමරසූරිය මහත්මිය කාන්තා අගමැති කෙනෙක් වෙන්නේ අර ෆැක්ටර්ස් එකක නෙමෙයි.
ඒ නිසා මෙතන ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මම හිතනවා මම ඉල්ලා සිටිනවා අනික් දේශපාලන ව්‍යාපාරවලටත් මේක තේරුම් ගන්න. මොකද අපි දැන් හොඳ තැනකට යන්නේ. මෙතනින් පස්සේ මේක ආපස්සට යන්න බෑ. ඒක සමාජය රෙඩි ඉන්න සමාජය සූදානම් පිළිගන්න. මම තව එක කරුණක් කියන්නම්. අපි තේරුම් ගත්ත නැති එකක් ඔබතුමාලා තේරුම් ගන්න. මට එක කමෙන්ට් එකක් ආවා පෙරේදා. අයියේ මං 2019 ඡන්දෙ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. මම මේ පාර අයියලාට දුන්නා. අපේ ගෙදර අයියේ මොබයිල් ෆෝන් එකක් තිබ්බේ නැහැ. අවසන් වෙනවා. 2019 ඩිජිටල් ෆෝන් එක. එතකොට මේ මාධ්‍ය තමයි මේ වැඩේ කරේ. මේ කමියුනිකේෂන් ගැප් එක. ඒක අපේ ප්‍රතිඵල වෙනුත් පේනවා. දරිද්‍රතාවය වැඩි, තාක්ෂණයට හුරුවක් නැති, භාෂාව අපේ භාෂාව අපි ගොඩාක් ජාතික ජන බලවේගයේ ඔක්කොමල වගේ සිංහල කතා කරන අය. අපිට අඩුයි දමිළ මේ දෙමළ භාෂාව කතා කරන අය. ඒ නිසා තමයි මේ අපේ වැරද්දන් නිසා තමයි මේ ප්‍රතිඵල අඩු වෙන්නේ කියන එක අපි දැන් හොඳටම දන්නවා. ඒ නිසා අපි අඩුපාඩු හදා ගන්න ඕනේ. අපිට 158ක් හරි අපිට නැතුව වෙන කාට හරි දීලා තියෙන ඒ පීස දිනා ගන්න ඕනේ. ඉතින් මේ නිසා මේක කොහොමටවත් අහඹ සිදුවීමක් විරෝධයෙන් ඉඳන්ම දීපු එකක් ප්‍රතික්ෂේපින මේක දෙකක් තියෙන එකක් විරෝධය සදා කාලයන් තිස්සේ ඇදිච්ච එකක්. ඒත් ඒකට අපි විසඳුමක් දුන්නා. ඒක තේරුම් ගත්තොත් මං හිතන්නේ ලංකාවේ දේශපාලනය හරිම ලස්සන වෙයි. දියුණු වමකුයි දියුණු දකුණකුයි අපිට යුරෝපය වගේ තැනකට යන්න පුළුවන් ඉස්සරහට. මොකද සම්පූර්ණ ජනතාව ප්‍රතික්ෂේප කරා පරණ දේශපාලන. ඔබේ කාලය අවසන් වුණාද? ප්‍රශ්න කීපයක්. ඒ කියන්නේ අද බොහෝ විට මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරීම සිද්ධ වෙනවා. අද හෝ හෙට සිද්ධ වෙනවා. ඒතර සාම්ප්‍රදායිකව ගත්තන් පස්සේ අපි දැක්කේ නෑ මුලින් කතා කරපු විදිහට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ඉන්න සියලු දෙනා අතරේ අමාත්‍ය දුර බෙදී යනවා. ඒතර ඒක ප්‍රශ්න කරන කවුරුත් හිටියෙත් නෑ, අහන්න කවුරුත් හිටියෙත් නෑ. ඒතර ඔබ තමයි අද වැඩසටහනකට එන්නේ අපිට මේ විදිහට ප්‍රශ්නයක් විදිහට අහන්න. ඒතර මේ අමාත්‍යාංශ බර වැඩිද? ඒවයි කොටස් ඔබ කණ්ඩායම අතර බෙදී යනවද? මේ දැන් ජනාධිපතිවරයා තියෙන කොටස අරිණමර සූර්ය මාත්‍රීතර ඇත්තටම මේක ජනතාවත් තේරුම් ගන්න ඕන එකක් තමයි. අපේ රටේ ලොකු බරපතල අවුල තිබ්බේ දේශපාලනයේ රාජ්‍යාන්තරණ අත දැමීමේ ප්‍රශ්නයක්. ඇත්තටම තියෙන්නේ ඒක. ඒකර දැන් මේකෙනුත් උනත් අපි ආදර්ශයක් පුංචි කාලයකට හරි පෙන්වන්න පුළුවන් අපිට. මේ රාජ්‍යාන්තරණය ශක්තිමත් නම්, ලේකම්වරු ශක්තිමත් නම් රට අපිට සාරව ගෙනියන්න හැකියාවකුත් තියෙනවා කියන්නේ. එතකොට මේ 60 ගණන් වලට 100 ගණන් වලට ගියපු മന്ത്രി අවශ්‍යතාවය අපි අද පෙන්වන්න උත්සාහ කරනවා. මාස දෙකක් ඇතුළත මේ කෙටි කලු වෙනස්කම් කරන්න නෙමෙයි, මේක පවත්වාගෙන යෑම සඳහා අමාත්‍යාංශ 15ක් යටතට ගේන්න පුළුවන් කවදා හරි දවසක අපිට. ඉතින් ඒ නිසා මේකෙන් මම හිතන්නේ ලොකු වෙනස්කම් අපිට මේ මාස දෙක ඇතුළත කරන්න පුළුවන් කියලා. නමුත් ඡන්දයකට යනකම් අපිට මේ ටික කන්ට්‍රෝල් කරගන්න. මොකද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව තියෙන හැම අමාත්‍යවරයෙක්ටම අපි විද්වත් කණ්ඩායමක් දෙනවා කියලා. ඒ විද්වත් කණ්ඩායම හරහා අර ලේකම්තුමාත් ඇතුළු අපිට පුළුවන් වෙයි මේ මාස දෙක නැත්නම් මහමැතිවරණයක් එනකල් රටේ ස්ථාවරත්වය සහ අවශ්‍ය පොඩි පොඩි වෙනස්කම් ටික කරගනිමින් ඉදිරියට යන්න. අර එකතනකදී මම එක කාර්යාලයක් දැන් මම මගේ දිස්ත්‍රික් එකේ තරහ තැනක මම තැන කියන්නේ නැහැ තැනක මේක බලාගෙන ඉන්නට සිද්ධිය මතක් වෙන නිසා ඒ සහෝදරය ඇවිල්ලා කිව්වේ සහෝදරයාට NPP සහෝදර කණ්ඩායමක් ඇවිල්ලා කියනවා මචං අහවලා ඔබට වඩා පොහට්ටුවේ. හැබැයි එයාවත් මේ පාර කාර්යාලය දෙමනේ ඔබ මෙතන කාර්යාලයක් දාන එච්චරයි. ගහගන්න රණ්ඩු කරන්න ආවේ නැහැ. මේ සුහද ඒක ඒක තමයි මම කියන්නේ එක්තරා මානසික ප්‍රහාරයක් කියලා. ඒක ඇතුළේ ප්‍රචණ්ඩත්වයක් නැහැ. ඒක ප්‍රචණ්ඩත්වයක් කියලා කතා කරන්න සමාජය වෙනස් වුණා. ඔයිට එහා අපි ගුටි කාපු කාලයක් තිබ්බ අපි 103 ඉන්නකොට පොදු පෙරමුණ. මානසික වශයෙන් සමාජ මාධ්‍යවල පවා අපිටත් ඉන්න බැරි තත්ත්වයක් පත් කරලා තිබ්බා. ඒක සමාජයේ වෙනස් වෙනකොට වෙන ස්වභාවික තත්ත්වයක්. ඒක ගැන මම කියන්නේ ප්‍රචණ්ඩත්වයේ කොටසක් නෙමෙයි. හිතලා කරපු එකක් හෝ ඩිසයින් කරලා මේ පක්ෂෙන් මෙහෙවලා කරපු එකක් නෙමෙයි පුරවැසි. මම ඔබ කීප එක මම මුලදී කිව්වා. මම ඒක කිව්වනේ මේක NPP නායකයා හෝ නායකත්වය විසින් ඩිසයින් කරලා දීපු එකක් නෙමෙයි. මම කියන්නේ ඒකත් ලෝකයේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී අද බොහොම උත්තරීතර තැනකට ඇවිල්ලානේ තියෙන්නේ. මම කියන්නේ ඒක අපි අතින් ඊළඟ පාර අපි අතින් වෙන්නත් බෑ ඒක. දැන් මේ ඔබේ කාලය අවසන්. දැන් ඔබ යුද්ධ කාලේ ඉඳලම හිටපු මාධ්‍යවේදී දිගටම කටයුතු කරපු කෙනෙක් ඉතිහාසගත මේවා. මේ වෙලාවේ ඇත්තටම මේ ආරක්ෂක වැඩපිළිවෙල ජනාධිපතිවරයෙකුට අවශ්‍යද? මේ අවශ්‍යතාවය ඇති වුණේ යුද්ධෙත් එක්ක, බෝම්බ පිපිරීම එක්ක, රටේ තිබෙන ප්‍රශ්නෙත් එක්ක. මිනිස්සුන්ට අපි තවමත් කියන්න උත්සාහ කරනවද? නෑ, අපිට චොපර් දෙකක් යන්න ඕන හරි. ඇම්බියුලන්ස් එකක් පස්සෙන් යන්න ඕන. සෞඛ්‍ය සම්පන්න ජනාධිපතිවරයෙක් ඉන්නවා. නමයක්වත් යන්න ඕනේ. ඒ ඕන කියලා හිතනවද මං අහන්නේ මේ මොහොතේ? ඒක තමයි චතුර රටේ නායකයාගේ ආරක්ෂාවට කී දෙනෙක් ඉන්න ඕනද කියන එක තීරණය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙච්ච වෙලාවේ ඔහු විසින් නෙවෙයි. ඒ මොහොතේ ආරක්ෂක විශේෂඥ හෙට උදේ අනුකුමාර සහෝදරයාට දිය යුතු ආරක්ෂාවේ ප්‍රමාණය තීන්දුව කරන්නේ
ප්‍රභූ ආරක්ෂාව කියන විශේෂ ප්‍රාමාණික අවබෝධයක් තියෙන පුද්ගලයන් නිසා ඒ නිසා අපි ඒක එතනින් තේරුම් ගන්න ඕනේ. අනික යුද්ධෙන් පස්සේ ලංකාවේ ප්‍රභූ ආරක්ෂාව කියන එක ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. මන්ත්‍රීවරේ කැමැතිවරේ මීට වඩා ආරක්ෂාව මීට පෙර පාවිච්චි කළා. ඒ වෙනස සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ ඇම්බියුලන්ස් එකක් යනවා කියමුකෝ. පුද්ගලයෙක් අසනීප වීම ඔහුගේ වයෝවෘද්ධ භාවයට සාපේක්ෂද නැහනේ. අවුරුදු 20 දිත් කෙනෙක් හට ඇටැක්යක් එන්න බලන 85 දිත් වෙන්න පුළුවන්. එතකොට මම කියන්නේ ඒ පහසුකම ප්‍රභූ ආරක්ෂාවේ කොටසක් නම් දැන් මේක අපි අපේ කණ්ඩායමට උරුම නැහනේ. මම කියන්නේ ප්‍රභූ ආරක්ෂාවේ කොටසක් කියන වචනයම හරි හොඳයි. ඒ කියන්නේ ප්‍රභූ දැන් ප්‍රභූ නෙමෙයිනේ ජනාධිපතිලා තියෙන පුරවැසියෙක්. ප්‍රභූ ආරක්ෂාව කියන්නේ ඒකට තියෙනනේ ඒ වාස්තේ ඒක ඒකෙන්ද මොකද අපි ජනාධිපති ආරක්ෂාව කියන ප්‍රභූ ආරක්ෂාව කියන එක අපේ රටේ ප්‍රවාහනය හදාගන්න නැතුව අපේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය ටික හදාගන්න නැතුව ඒ ජනතාවට නැති කිසිදු පහසුකමක් ජනාධිපතිට හෝ මන්ත්‍රීවරුන්ට ලැබිය යුතු නැහැ කියන ප්‍රතිපත්තිය මත තමයි අපි දේශපාලනය කරන්නේ. හරි. මේක තමයි දැන් ඊළඟ වෙලාවෙන් අඩු කරගන්න කමක් නැහැ. පළවෙනි දේ තමයි පළවෙනි ගෝඨාභය රාජපක්ෂ මේක කළා. ගෝඨාභය රාජපක්ෂ මේක හොඳටම කළා එතුමගේ වචන වලින් කිව්වා. හොඳටම කළා. හැබැයි පුර ජනපති සජිත් අගමැති වෙන්න වගේ එකට සූදානම්. ඒක වෙන්න පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන් නේ. ප්‍රතිපත්ති පිළිගැනීමක් යම් කිසි මට්ටමක තියෙනවද අනුරද? නෑ නෑ. ඒක චතුරංග වෙන කතාවක් නේ. ඔබතුමාලගේ දේශපාලන ප්‍රතිපත්ති මාලාවයි සජිපේ ප්‍රතිපත්ති මාලාවයි අහසයි පොළොව වගේනේ. අපිට ඒකක වෙන්න පුළුවන් තැනකට මම හිතන්නේ එහෙම එන්න පුළුවන් කියලා. දැන් ඔබතුමා ඔය දැන් කතා කරපු කාරණාවට මම පෞද්ගලිකව මේ මයිතර අපේ පක්ෂයක් විදිහට එකඟයි. දැන් ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කරපු කාරණා සත්‍ය වශයෙන් මේ මහ පොළොව තුළ ඉටු කරනවා නම් ජනාධිපති අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන මාත්‍ය යෝජනය කරපු පාර්ලිමේන්තුවේ අපේ ජනාධිපතිවරයා මුල් දවස්වල කෑවේ කෙහෙල් කොලේ උතන් ආපු කෑමක් කෑයි. පහු වෙනකොට මෛත්‍රීපාල මාත්‍ය කන්නේ මොකද්ද කියලාත් අපි දන්නේ නැහැ. මම එතුමාට මේ දෝෂාරෝපණයක් කරනෝ නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ පූර්වාදර්ශයක් දුන්න රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරන්න මට මතක විදිහට පළවෙනිටම ගියේ මොඩලස් ගමුවේ මේ ආර්.එම්.ඒ.කට ගියා. ඒ ගිහිල්ලා එතනින් අපි පටන් ගත්තේ මේ රටේ අර රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉතිහාසයේදී රාජ්‍ය නිලධාරීන්ට ඒ දීපු හැඟීම දෙන තැන ගෝඨාභය මහත්තයා පත්ති කළා. නමුත් ඒක යථාර්ථයක් වුණේ නැහැ කුමන හෝ හේතුත් එක්ක. දැන් අනුකුමාර දිසානායක මහත්තයාගේ කතාව ඔබතුමා කියනවා රාජ්‍ය නායකයෙක් සැප පහසු සෞඛ්‍ය රටේ ජනතාව පොත් ජනතාව අපහසුතාවෙන් අඩුපාඩු මැද ඉඳි හොඳ නේ. ඒක උතුම් සිතුවිල්ලක්. නමුත් මම අද දැක්ක මම දන්නේ ඒක ඔබතුමා අද මාධ්‍ය දැක්කා අර කියනවා ජනාධිපතිවරයාට ඔබතුමාලේ කාඩ්‍රකේ කවුද නැද්ද මන් දන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මම E150 මේ ලෑන්ඩ් ක්‍රූසර්කින් ආවේ. ඒක හොඳයි ලස්සනයි. ලංකාවේ තියෙන හොඳම වාහනේ මම දෙනවා. හරිද? දැක්ක දැන ඔබතුමා දැක්ක දැන එහෙම ප්‍රකාශයක් කරනවා එක්කෙනෙක්. ඒතර තව එක්කෙනෙක් කියනවා මේ සංජීව කියපු කතාව ජනාධිපතිවරයාගේ කාලයක උතුර ගන්න. දැන් ඒතර අර මේ රටේ සාමාන්‍ය පුරවැසියා නැත්නම් මේ රටේ පුරවැසියා විසින් ජනාධිපතිවරයාට ඉල්ලීමක් බලපෑමක් කරන ඔබතුමා ජනාධිපතිවරයාද ඔබතුමාගේ කාලය ඉතුරු කරගෙන ඔබතුමා මේක පාවිච්චි කළ යුතුයි. එතකොට ජනාධිපතිතුමා කිව්වොත් එහෙම මම මේ කියන කතාව නොවේ කියලා මම හිතනවා. ඔබතුමාත් ඒක බැහැර කරයි. මට මහවිශාල මේ මහජන ඉල්ලීමක් තියෙනවා. මට මේක කරන්න උනා කියන මේ රටේ ජනාධිපතිතුරු ඒක කරේ. ඒ තැනට තල්ලු වෙනවා නම් චතුර. ඒතර මේකයි අර විතර කාලේ වෙච්ච දෙයි වෙනසක් තියෙනවා. ඔය කියන අභියෝගය ඔය කියන ප්‍රායෝගික බව ඔය කියන ඔක්කොම දැනුවත්වනේ අපි මම මේ MPP එක හදන්නේ. ඒතර අපිට තියෙනවා වගකීමක් අපි කියපු දේවල් අපි අනික් අයට කරපු චෝදනා. ඒතකොට අර ඒකේ තියෙනවා එක කොනකුයි අග මැද්දකට මැද තැනකින් අපි මේක ජනතාවත් එක්ක සත්භාවයෙන් යනවා කියන එක තමයි අපේ අතේ තියෙන්නේ. ඒක ඔව් නෑ මම ඒ කතාව කිව්වේ අපේ රටේ මිනිස්සු දැන් ඡන්දේ පාවිච්චි කරන මිනිස්සෙකුට ආපහු අවුරුදු 5ක් බලන් ඉන්න ඕනනේ. දැන් ගොඩ අපේ මහත්තයා ඡන්දේ දීපු මිනිස්සු ගොඩ මහත්තයා වරද්දගත්තා. ඒකට മന്ത്രിවරු සමහරුවක් කියන්න ඕනම නැහැ. ඒත් මේ දේශපාලනේ මේ සම්පූර්ණ පෙරලියක් වීමේ ප්‍රධානම හේතුපාදකය ගොඩ විරාජපක්ෂ මහත්තයා ගත්ත තීන්දුවනේ. තීන්දුවලත් මම හිතුවා මේ රටේ කුෂිකර්මාන්තය විනාශ කරන්න පොහොර නතර කිරීම වගේ තීන්දුව. ඒතර ඒ අනුව තමයි මේ රටේ මුළු දේශපාලන පිටිය වෙනස් වෙලා, චරිත වෙනස් වෙලා, දේශපාලන පක්ෂ විනාශ වෙලා ලොකු දේවල් ටිකක් වුණේ. එතකොට අනුකුමාර දිසානායක මැතිතුමා සත්භාවයෙන් මේ ගමන යන්න ප්‍රවේශයක් ගන්නවා කියලා අපි විශ්වාස කරනවා. නමුත් අර දැන් ඔබතුමා හරි අවංකව ඒක කිව්වා. සමහර වෙලාවට යටින් ගහලා දානවා. දැන් මම මට මතකයි මේ වාද පිටියේම මීට මැතිවන්නේට පෙර මමයි මහින්දයි ඔබතුමා මතකයි මහින්දයි
මමයි සම්බන්ධන ඇත මහින්දර මං හපු ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ නෑ ඔබතුමාට මනික මතක්කවන මඟවර ඔතුමාලගේ කවද අප හඳු නැති සහෝදර කිව මේරටේ අඩුගමති සෑනෑමැත්තුම කිව කියල මේරටේ සෑම කිලෝමීටර් තුනකට අපේ අංග සම්පූර්ණ පාසලක් අදර එක හොඳ ප්‍රතිපත්තිය මඟව ලංකාව කිලෝමීට තුන කියන වර්ග කිලෝමීට තුනද පාරවල්ල තියෙන කිලෝමීට ප්‍රතිපත්තිය හරි එතන එතුමා පැහැදිලි කරත් දන්න ළමයෙක්ට අයිතියක් තියෙන ඕනේ කිලෝමීටර් 3ක් ඇතුළත පාසලක් ලබා ගන්න. ඒක නෙවතු වර්ග කිලෝමීටර් 305 බෙදන්නේ. ඔව්. නමුත් ඒකට ඍජු පිළිතුරක් එතුමගෙන් ආවේ නැහැ. මම ඇහුවා ඇති. සමාජය තුළ අපිට කියන්න පුළුවන් මේ චතුරංග දැන් ඔබතුමා දන්නවා ඔබතුමා වෘත්තිකයක විදියට ලැබුවත් දැකීම එක්ක මම දැන් මට තාම ප්‍රායෝගිකව ඔබතුමාලා කීප එක කරා මම මේ මේ මේක ගැලපෙනවද දැන් නැහැ මේ අද මාතෘකාවත් එක්ක අර up to 10 million loan එකක් දෙනවා without මේ collateral. ඔව්. ඒක අපේ රට වගේ රටකට තාම අපි ප්‍රාථමික අවදියේ ඉන්නේ සමහර තැන්වල ඉන්නේ මේක මහ පොළොවේ පැල කරන්න පුළුවන් යෝජනාවක්ද මං ඇහුවා ඈ ඔව් නෑ ඒක හරි අපි තර්කානුකූල වෙනුනේ කොහොමද ඒක මොකද්ද කියලා දැන් ඔබතුමාලගේ සමදෙන් අධ්‍යාපනයේ දැන් කිලෝමීටර් 3 කතාවේ මන්දර මට තාම තේරෙන්නේ නැහැ ඔබතුමා කිව්වේ අයිතිය ගැන අපේ රටේ පාසල් පද්ධතිය තුළ අද තියෙන 10100 ගණක් වල මතක විදියට මේ 10100 පාසල් මම හදපු කැල්කියුලේෂන් එක ඔබතුමාලගේ තියෙන විදියට ඇට්ලීස්ට් 30000ක්වත් ඉස්කෝල හැදෙන්න ඕන හරි මන්දන මේ දැනට තියෙන්නේ ඒ වගේ ඩිසයින් එකක් ප්‍රශ්න තියෙන්නේ ඒ වගේ පහසුකම් නැහැ. එතකොට ළමයා යන්න ඕනේ ඒක පහු කරලා තව එකකට. දැන තමයි වෙනස තියෙන්නේ. එහෙම ඩිසයින් එකක් තියෙන්නේ. නෑ ඒ ඩිසයින් එකෙන් මම හිතන්නේ චතුරංග කිලෝමීටර් තුන ඉස්කෝලයක් හැදලා තියෙනවා ලංකාවේ හැමදාම. ආතම ඉස්කෝල ටිකක් හදන්න ඕනේ. ඔව්. ඒක කරන්න. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් යෝජනාවක්ද මම මේ ඔබතුමාලගේ මේ මේ ප්‍රතිපත්ති අරන් මේ බිමට දානෝ නෙමෙයි ඒක කරන්න පුළුවන් සැලසුම් සහගත මේ මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය මේකත් එක්ක යන්න කොහොමද කියන එක ගැන පැහැදිලි කමක් තියෙනවා රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අනුකුමා දිසානායක මහත්තයා තෝරා ගැනීම අපි කියමු මොකද විරුද්ධ ඡන්දයක් වෙන්න පුළුවන් ආදරයට දීපු ඡන්දයක් වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන දීපු මොකක් හරි එකකින් දැන් එතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙනවා අර කිව්වා වගේම එතුමාට මේ මේ රටේ බිහි වෙච්ච එක නැත්තට ව්‍යවස්ථාව අනුව බිහි වෙච්ච ජනාධිපතිවරුන්ගේ අභියෝගාත්මක ජනාධිපතිවරයා විදිහට තමයි එතුමා එන්නේ දෙවෙනි මනාපිකුත් ගණන් කළා රටේ විරුද්ධ කණ්ඩායමක් එකනේ ප්‍රකාශිත විරුද්ධ කණ්ඩායමකුත් ඉද්දි ඒක කිසි ගැටලුවක් නැහැ මොකද අර ගෞරවන රනිල් වික්‍රමසිංහ එතුමා මන්ත්‍රීවරු 134 කින් ආවා ඒකත් මේ රටේ පිළිගත් ජනාධිපතිවරයනේ ඒකේ ගැටලුවක් නෙමෙයි මම මේ කියන්නේ ඒතර මේ තියෙන අභිලාෂයන් ටික ජනතා අභිලාෂයන් ටික ඔබතුමාලා හරියට වේදිකාවට ගෙනා ඒ වේදිකාවට ගෙනාපු ටික ප්‍රායෝගිකව මේ රටේ මම හිතනවා ඔබතුමාගේ උත්තරයක් දෙයි ප්‍රායෝගිකව මේ රටේ ජනතාවට කිසිදු ආකාරයකින් අන්න අනුරත් මේක වෙනස් කරා කියන සැකයක් නිර්මාණය නොවන නැත්නම් ඒ කනස්සල්ලට පත් නොවන ආකාරයට අරගෙන යෑමේ වගකීම ගන්නවා කියන තැන ස්ථිරව ප්‍රකාශයක් දෙන්න බැරි තැන් කීපයක් තමයි මම කිව්වේ. ඉතින් මම හිතනවා චතුරංග කියනවා නම් මේක දැන් අපි 10 මිලියන් ලෝන් එකක් ලෝන් 10 15ක් දෙන එක 10 මිලියන් ලෝන් එකක් දෙන්න ඕන මිනිස්සු සහායකයෝ මේ රටේ ඕන තරම් ඉන්නවා. මේ වෙනකොට සායකෝ හොම්බ බිමැනින වැටලා නිදීනවා දන්නෝනේ. ඒතර ඒ ඉල්ලීම් ටික සපුරන්න මොකක්ද අපිට තියෙන හැකියාව? දැන් අපි දන්නවා මට බැංකුවේ නම එක පාටින් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයත් බැංකුවක් පිටේවා. ලංකා පුත්‍ර අන්තිමේදී චතුරංග උනේ මාත් එක මන්ත්‍රීතුමා දෙන්නේ දේශපාලනඥයන් විසින් ලෝන් ගත් එකක් තියෙන්නේ. දේශපාලනඥයෝ මම දැන් කියන්නේ එක සභාපතිවරයෙක් විදියට. ඔව් අවසන් කරන ඒ සභාපතිතුමා තන්නේ කරම ලෝන් 90%ක් දුන්නේ දේශපාලනික ලියුම් වලට විතරයි. ඒ වෙනස තමයි අපි එතකොට ඔබ කියන ඔය සංවර්ධන බැංකුවේ අපි හිතමු දේශපාලනඥයන අවස්ථාව ඊට නොවෙන්න පුළුවන් මොකද්ද දැන් අපිට තියෙන මේ ආරක්ෂාව ඔච්චර පුදුල මොකද ඕක පාටි මේකෙන් දෙනෝනේ මේ මම ඔබතුමා මම හිතන උත්තරයක් දෙන්න ගේ රටේ කාටක් තියෙන අබේසිංහ මහත්මයා ඔබතුමන්ලා කියවපු දේවල් එක්ක දැන් සංකේතාත්මකව දේවල් ඉදිරිපත් කරන්න වෙනවා ඒ කියන්නේ දැන් අපි කියපුවා කරනවා කියන එක අංක 1 කාරණේ තමයි මෙහිදී විශේෂයෙන්ම මේ හොරු ඇල්ලීම මේ අය තවදුරටත් මේක ඉන්න බෑ මේ අය අල්ලන්න ඕන මේ අය දඬුවම් දෙන්න ඕන කියන කාරණේ. ඒතකොට දැන් මතුවෙන කාරණේ තමයි ඔය කිව්වට දඬුවම් දෙන්න බෑ. ඔය ක්‍රමවේදයේ ඔස්සේම යන්න වෙනවා. මේගොල්ලන්ටත් ඔය කාලේ යනවා යන්න. ඔහොම පොලිසිය ගේන්න බෑ. ඇත්තටම එහෙමද? එහෙම නැත්නම් මේ ඡන්දෙට ඉස්සෙල්ලා දැන් අද පාර්ලිමේන්තුව විසිරුම අපිට දකින්න පුළුවන් වේද ජනාධිපතිරගේ නේවෙන්වෙන් කරන කැපකිරීමක් කැපවීමක් තිබෙනවා කියලා වගවීමක් තියෙනවා කියලා කියපු ප්‍රකාශවල. ඔව් අනිවාර්යෙන් චතුර මොකද අපි අධ්‍යයනයක තමයි ඊයේ දේ කරේ. ඒ වගේම ඒ පිළිබඳ හොඳ විශේෂඥ දැනුමක් තියෙන නීතිඥවරු සහ පොලිස් පරීක්ෂකවරු සහ ඒ අධ්‍යක්ීම් තියෙන පිරිසක් තමයි අපිත් එක්ක වැඩ කරේ. ප්‍රද අපි පත්වීම් කළා තියෙනෙත් ඒ විදිහටම තමයි. ඉතින් අපි විශ්වාස කරනවා නවත්තපු තැන තියෙනවානේ. දැන් අපි දන්නවා නඩුවක් දාලා ඒ නඩුවේ තිබ්බ යම්කිසි අඩුපාඩු නිසා
ඒ නඩු ඉවත් කරගත්තේ. ප්‍රේ අපිට කරලියට කලින්ම ගන්න පුළුවන්. ඊට පස්සේ පරේෂණ ඉවර කරපු ෆයිල් 106ක් CID එකේ තියෙන. ඒ ටික අපිට පටන් ගන්න පුළුවන්. ඒතර මේ මෑතක දියාපු චෝදනා තියෙනවා. මම කියන්නේ මේ මාස දෙක ඇතුළත ඔය තුනම පුළුවන් කියලා. නමුත් අර මුල් දෙක සෑහෙන විදිහට අපිට යම් කිසි මට්ටමකට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මේ හොරු අල්ලනවා කියන ප්‍රොසෙස් එක නැත්නම් ඒ ක්‍රියාවලිය මේ මාස දෙක ඇතුළත අනිවාර්යෙන් ආරම්භ වෙයි කියන එක තමයි අපේ විශ්වාසය දැන්. හැබැයි අපි ගත්තොත් කසකස්ථානේ, පිලිපීනේ මේ වගේ ආසිදුවීම් තියෙනවා. මං හිතන්නේ ස්ටර්ලින් පවුන් බිලියන් 3.6ක විතර මුදල් ප්‍රමාණයක් ඒගොල්ලන්ට ආපහු ගේන්න පුළුවන් වුණා. එතකොට ඔබ විශ්වාස කරනවද පක්ෂයක් විදියට එහෙම අංගපු මුදල් කළු සල්ලි හොරකම් කරලා තංගපු තැන්වල ඒවා තියෙනවා කියලා? ඔය ෆයිල් 100 ගානේ ඒක තියෙනවද? නැත්නම් ඊට අමතරව ක්‍රියාන්විතයක්ද මේ වගේ? මේ මාසතර දැන් ඔය ෆයිල් ඔක්කොගෙම ගත්තොත් එහෙම ඩොලර් බිලියන 10ක විතර වටිනාකමක් තමයි ඔය චෝදනා ඔක්කොම තියෙන්නේ. ආ මේකත් එක 10ක් තියෙනවා. ඔව් හරිද? එතකොට ඒ වගේ යම් කිසි ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා ඉඩම් විදිහට සහ වත්කම් විදිහට. ඒ ටික අපිට පවර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් රටෙන් කවුරු හරි පිට කරලා තියෙනවා. ඒකට ලොකු කාලයක් යනවා. ඒක ජාත්‍යන්තර තලයේත් අපි දන්න අත්දැකීමක්. ඔය ස්ටාක් ඉන ප්‍රෝග්‍රෑම් එකට ගියත් අපිට ඒවට කාලයක් යනවා. නමුත් ඒ මුදල් වලින් රට හදන කතාවක් හෝ ඒ මුදල් හරහා රට දියුණු කරන කතාවක් අපි කියලා නැහැ. නමුත් මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි, ඒවට වගකීවුත්තන් වගකීවුතුයි කියන දේශපාලන ප්‍රතිපත්තිය තමයි අපි ඉදිරිපත් කරේ. ඉතින් අපි මේ ප්‍රොසෙස් එක පටන් ගන්න. ඒකෙන් ආර්ථිකයට කොහොමද දායක වෙන්නේ, ඒ සල්ලි වලින් අපි දුවනවා කියලා අපි කොහෙවත් කියලා නැහැ. ඒකට වෙනම ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාමාර්ග තියෙනවා. මේ අවසාන වටේද නැත්නම් තව එක වටයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි මේ ආදර්ශය දෙන්න මේ දවස් 60ට නැත්නම් දවස් 50 ඇතුළතදී ඔබට පේයි ජනතාව විදියට එක් එක් අංශ වලින් විවිධ වෙනස්කම් වෙනවා. නිෂ්පාදන අංශයේ කෙරෙන වෙනස්කම්. දැන් අපිට ඉක්මනට මේ වීසා ප්‍රශ්න විසඳ ගන්න තියෙනවා. එතකොට සමහර කර්මාන්ත වලට අවශ්‍ය කරන යම් කිසි එදුම් ප්‍රමාණයක් දෙන්න තියෙනවා. බදු ප්‍රමාණය සංශෝධනයක් කරන්න තියෙනවා. මෙන්න මේ වගේ ඉතාමත් කෙටි කාලයේ කරන්න පුළුවන් දේවල් සහ දේශපාලන සංස්කෘතිය කළ හැකි ආදර්ශය. අපි කොහොමද රාජ්‍ය සේවයත් එක්ක ගනුදෙනු කරන්නේ? ඊට පස්සේ අපි කොහොමද ආදර්ශමත් මේ වියදම් කළමනාකරණය කරන්නේ? දැන් අපි පෙරේදම දීපු වටිනාකම ජනතාවට කියන්නේ මම හිතන්නේ මේ අර විදුලි බිල සහ සංනිවේදන වියදම හැර ඒ ජනාධිපතිතුමා මේ දිවුරුම් දෙන වෙන වියදමක් ගියා කියලා. ඉතින් ඒව තමයි ඉතින් අපිට පටන් ගන්න පුළුවන් ආදර්ශ විදියට. ඉතින් ඒ ක්‍රියාවලිය තමයි මේ මාස දෙක ඇතුළත සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන් කරන්න ඕන වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ටික මේ අමාත්‍යාංශ හරහා සිද්ධ වෙනවා. ඔබ පිළිගන්නවද මේ වෙලාවේ ඒකබද නිවැරදි කිරීමක් කරන්න ඕන? දැන් ඒ ඔබතුමාලා දිවුරුම් දුන්නටත් වඩා අඩු වියදමක් අපිට ගියා අපි පන්සල කරේ. ඉතින් ඒකත් මතක් කරගන්න. අපි වැත සාපේක්ෂක අතර ජන වරමක් අරන් ආවට පස්සේ කරපුවනේ අපි කම්පෙයා කරේ. ජන වරමක් අරන් ආව වියදම් කරන්න පුළුවන් කියන එක. ඉන්ටක කලේ මම දන්නා ඒ වෙලාවේ කවුද උදයාර්සනි විරත්න ජනාධිපති ලේකම්තුමා පුංචි පහසුකම් ටිකක් සැපෙව්වා. ශවින්ද ශ්‍රිල්ලා ඒ වෙලාවේ මට හිතන අමි කමාණ්ඩ ආරක්ෂාව සම්බන්ධ කාරණාවක් බැලුවා. ඒ හැරෙන්න රාජ්‍ය වියදම් ඊට පස්සේ ඊට පහුවදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව වැඩබාර ගත්තා. වැඩබාර ගන්න අතර උත්සවයක් තියා එළියෙන් හිටියේ මමයි තව 3-4 දෙනෙක් විතර. ජන මහින්ද ජනාධිපතිතුමාම සරල ජනාධිපතිවරු හැටියට තමයි ආවේ. 2004 ගොයන් කරලෙන් ආවේ. 2015 එහෙම ආවේ. මේගොල්ලෝ සරල බව නැති වෙන්නේ ටික දවසක් යනකොට අර දූෂිත වලල්ලක් ඇවිල්ලා මේගොල්ලෝ වට කරගන්නවා. දැන් මෙතුමල් දන්නවනේ දූෂිත වලල්ල රාජ්‍ය වලල්ල. එතකොට මේගොල්ලෝ දැන් අපි තමයි දැන් අර උදාහරණ ගත්තොත් කාර් එකක් නැත්තම් කාර් එකක් දෙන්න හදනවා. එයාට ගෙයක් දෙන්න හදනවා. අර මේගොල්ලෝ කොහොම හරි අර මල්ලට දාගන්න තමයි චතුර. දැන් මම මේ කියන්නේ දැන් මේ හන්ඩ්‍ර දිසානායක කියන්නේ අවුරුදු 30ක් හරිද? ඒගොල්ලෝගේ සමස්ත පක්ෂයම ඔය කියන චෝදනා වලින් ඈත් වෙලා, ඔය කියන වරදාන වරප්‍රසාද වලින්, ව්‍යාපාරිකයන්ගේ තුටුපඬුරු වලින් ඈත් වෙලා ගෙනාපු දේශපාලන ව්‍යාපාරය. මොකද අපි ඔක්කොම වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. අපිට තන්දි දීපු වෙනස වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. අපිට කිසිදු අයිතියක් නැහැ. කිසිදු අයිතියක් නැහැ මේ ට්‍රැක් එක පයින්. ඒක ජනාධිපතිවරයාගේ ඉඳලා අපි ඔක්කොටම තියෙනවා කීම. ඒ නිසා මම හිතන්නේ නැහැ එතනට ලඟු කරන්න පුළුවන් කියලා. අපි තින් බලමු නේද? අපි ඉස්සරහට අපි සත්භාවයෙන් මේක කරනවා කියන තැන ඉන්නවා. අපිට ගොඩාක් චෝදනා කරානේ. විවිධ චෝදනා මැතිවරණයට කලින් සමග ජන බලවේග විශේෂයෙන්ම ඔය කියන ප්‍රතිපත්ති නෙමේ අන්තිම සතියේ වේදිකාවල කතා කරේ. අපි බුද්ධාගම නැති කරනවා කිව්වා. අපි ආවට පස්සේ මොකද නම වෙන ව්‍යවස්ථාව නැති කරන දලදා පෙරහැර නැති කරනවා කිව්වා. ඒවට ඔක්කොටම නඩු එනවා හිටන් ඉඳලා. ඒ නිසා ඒ වගේ මම මේ ප්‍රශ්නේ අහලා එන්න.
දැන් මේක සාම්ප්‍රදායිකව අනුර කුමාර දිසානායක මහත්මයා රාජ්‍යත්වයට පත් වුණායින් පස්සේ රටේ නායක වුණායින් පස්සේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීම කියන කාරණයද උනේ සාම්ප්‍රදායික වෙන හින්දාද? එහෙම නැත්නම් ඒක ඇත්තට ඔබතුමා දැන් මේක අද අර්ථකථනයක් කළා නෑ මේක ඇවිල්ලා ජනාධිපති දිරුන් දෙනවා ඊට පස්සේ ඊළඟට තියෙන මේකට යන්න ඕන අනිවාර්යෙන් ඒක හින්දා එහෙමද උනේ නැත්නම් මේක ඔබතුමාලා හිතලා ගෞරවයක් විදිහට හිතලා ඒක කාරණා දෙකක් චතුර පළවෙනි එක තමයි ජනාධිපතිතුමා විශේෂම අනුර දිසානායක බෞද්ධ දර්ශනය විශ්වාස කරන පුද්ගලයා. ඒ වගේම තමයි ලංකා සාම්ප්‍රදායිකුත් තියෙනවා ඒ සියලු මාර්ගා. මොකද අපි නියෝජනය කරන්නේ දැන් ජාතික ජනබලවේගය හෝ තමන්ගේ මතවාද වගට මිනිස්සුන් මේ ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපතිවරයා විදිහට පිළිගන්න තියෙනවා. එතකොට ඒ සමාජයේ සංස්කෘතියේ තියෙන දේවල් ජනාධිපතිවරයා අනිවාර්යෙන් ඒට ක්‍රියා කරනවා. අනිවාර්යෙන් එතන විශේෂයෙන්ම දළදා මාලිගාවේ සහ මේ සංඝයා වහන්සේලාගේ ආදර්ශය එතුමා කලිනුත් ලබාගෙන තියෙනවා. ටීවී වල ඒවා පෙන්වුවේ නැති වුණාට එතුමාට උපදෙස් දෙන එතුමා ගිහිල්ලා තොරතුරු ප්‍රකාශ කරන මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඇඳුම්කම් ඒ කාලේ ඉඳලා තිබිලා තියෙනවා. ඒ නිසා ඒක මේ අර අර ට්‍රැඩිෂන් එකක හින්දාම කරපු එකක් නෙමෙයි. මෙතන කාරණා දෙකම තියෙනවා. ඉතින් තමන්ගේ ආගම සහ මේ රටේ තියෙන රාජනායකයාගේ ඒ සංස්කෘතිය ඒ විදිහටම අපි ක්‍රියාත්මක කළා. ඒතකොට දැනට තියෙන තත්ත්වයන් ඔය ජනාධිපති මන්දිරයේ ඉන්නේ නැද්ද ජනාධිපතිතුමා මේ මොහොතේ? එතුමා එතුමාගේ සුපුරුදු නිවසේද ඉන්නේ? නෑ මිනිස්සු දන්නේ නෑනේ දැන්. ඒක දැන් ඊයේ රෑ කොහෙද හිටියේ? පෙරේද හිටියේ කොහෙද? නැත්නම් ඒක දන්නේ නෑනේ කවුරුක්වත්. මම යහන්නේ ඇත්තටම එතකොට එතුමා ඒව පාවිච්චි කරන්නේ නැද්ද? ඒතකොට පෙර කිව්ව ආකාරයටම ජනාධිපති මන්දිර ඒව සාම්ප්‍රදායික කොළඹ මන්දිරය තියෙන ඕනේ කොහානිකුත් ඒවා ඒ පවරාදීන් කටයුතු ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම කටයුතු සිද්ධ වෙනවා. අපි මේ කතාව චතුර කියන්නේ එච්චර ප්‍රමාණයක් මන්දිර අවශ්‍ය නැහැ කියන. එතකොට දැනට එතුමා ඉන්නේ එතුමාට අදාළ මේ නිල නිවසේ. ඉතින් එතනින් එහාට ගියාම අපි කිව්වේ ගොඩක් මන්දිර ලංකාව පුරා තියෙනවා. මම හිතන්නේ 6-7ක් තියෙනවා. ඒවා අපි ඒ විදිහටම මේන්ටේන් කරනවද ඊට වඩා ඒවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියන සාකච්ඡාව තමයි තියෙන්නේ. මම කෙටි ප්‍රශ්න කිහිපයක් කියන්නම්. මොකද කවුරුත් ආවෙ නැති හින්දා මේ ප්‍රශ්න අපි හැමෝම දැනගන්න ඕනේ. දැන් එතකොට මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදාට විතරේ මුදල් වෙන් කරලා තියෙන්නේ. එතකොට ආපහු පාරක් අයව ඉදිරිපත් කරන්න ඕන. වෙන්දර සාමාන්‍ය මේ කාලේ වෙනකොට පටන් ගන්න. ඔව්. එතකොට දැනට ඔබතුමාලා මේ ක්‍රියාවලියේ ඉන්නවද? අපි දැන් බජට් එක 2025 බජට් එක හදන්න පටන් ගන්න. දැන් අදනේ මුදල් අමාත්‍යාංශය මේවා කරේ. එතකොට එතනින් එහාට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා අනිවාර්යෙන් 2025 බජට් එක හදන එක. ඊට පස්සේ IMF සාකච්ඡාව අපිට මේ එන මේ මාසේ ඊළඟ මාසේ ඇතුළත. එතකොට ඒ වගේ ක්‍රියාවලි ටිකක් තියෙනවා අනිවාර්යෙන් ලබන අවුරුද්ද වෙනකොට සකස් කරගන්න ඕනේ. ඒතර බජට් එක ආය දාලා approve කරගන්න වෙන්නේ අලුත් පාර්ලිමේන්තුවෙන් තමයි. ඊට කලින් බජට් එකක් approve කරගන්න බෑ. මේ අවුරුද්දට අවශ්‍ය කරන ප්‍රතිපාදන තියෙනවා. විශේෂයෙන්ම ඡන්දයට අවශ්‍ය කරන ප්‍රතිපාදන විශේෂ මේ ජනාධිපති බලතල යටතේ ඒක මේ මාධ්‍යම අරමුදලෙන් ලබා ගන්නවා. කියන්නේ අලුත් බජට් එකේ යටතේ දැන් ඔබතුමාලා කියපු ගොඩාක් තියෙනවා ලිස්ට් එකක් තියෙනවා දෙනවා කියපු දේවල්. ඒකේ මේ වැඩපිළිවෙලේ තියෙනවා. ඒතර දුප්පතුන් බලාගැනීම සහනාධාර ක්‍රම වේද. ඒතර රුපියල් 20,000 ගින්න මුදල් දීලා අමාරුව මිනිස්සු ටික බලා ගන්නවා කියලා කිව්වා. ඒතර දැනට බිලියන මට මගේ බිලියන 205ක් වියදම් කරනවා මේ මොහොත වෙන විට රජයේ විදිහට අස්වැසුම සහ අපිට අමතරව චතුර ඒ කියන්නේ මේ මාස 3ක් යනකම් හොඳට වියදම් කරන්න සල්ලි තියෙනවා. කොච්චර තියලා ආවද ඇත්තටම? තියලා ගණන් ටික නෑ ගාන කිව්වනම් පොඩ හරි. මොකද මට ප්‍රශ්නයක් තියෙන්නේ ඔබතුමා තෙල් ටික ගන්න ඕන සල්ලි ටික තියලා ආවද? තෙල් ටික හරියට වෙලාවට ඕඩර් කරා. ඒ ටික ගෑස් ටික ඕඩර් කරා. ඒකෙන් ප්‍රශ්නයක් නෑ. ඒකෙන් ප්‍රශ්නයක් නෑ කියන්නේ ඇත්තටම සැබටාජ් එකක් නෑ. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. කියන්නේ මේක කඩාකප්පල් කිරීමේ අරමුණෙන් තෙල් ඕඩර් කරන්න නැතුව සල්ලි හිර කරලා ඒක ප්‍රශ්නයක් කියලා. Thank you. මේ බොහොම ස්තුතියි ආශිමාන් සිංහ මහත්මයා ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාට. ඒක ඒ විවෘත පිළිගන්න එපා. භාවිත කළ හැකි විදිහට 4.4 බිලියන් US ඩොලර් තියෙනවා. ඒ වගේම මල්ටිලැටරල් අපි ගෙවන් තියෙන ඒවා 3 බිලියන් හැමදාම ගෙවලා තියෙනවා. බයිලැටරල් ඒවා ණය ගෙවන් තියෙන $28. නෑ අපි ඔක්කොම නෑ අපි ඔක්කොම ඩොලර්ස් වලින් තමයි හදලා තියෙන්නේ ලෝකල් ඒවා. ඒක අර IMF එකෙන් ලේසි නිසා. ඒ නිසා ෆ්ලෝ එක හැටියට බිලියන ඇමරිකාන් ඩොලර් බිලියන 18ක් රටට එනවා. ඒ කියන්නේ විදේශ කඩන් ඇටේ කියලා කැම්පේන් එකක් කරේ විදේශ රැකියා ඉන්නේ මම ඉවර වෙනවා කිව්වනේ මම කියන්නම් කඩන් වැටෙන එකක් කියන්නම් විදේශ රැකියාව ලින්ක් සාමේ මේක මේ පාරේ ගියේ නැත්නම් කඩන් වැටෙන එක කියලා අපි කියන්නේ හරිද ඒ හින්දා තමයි මේ රයින් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා බොහොම සුරක්ෂිතව මේ දරුවා අනුර කුමාර දිසානායක ඉස්සරහින් ගන්න බාර දුන්නේ දැන් ඇත්තටම මේ චතුර සම්ප්‍රදායට කිව්වොත් ඔය කියන සමස්තයටම අපිට බිලියන 190ක් තමයි ඕනේ බදු අඩු කිරීමට සහ ආධාර වැඩි කිරීමට රුපියල් බිලියන 190. ඒ 190 හොයා ගන්න වැඩ පිළිවෙල අපි දැන් සකස් කරලා තියෙන්නේ. ඒක බජට් එකට එනවා. ඒතර බජට් එක ඇතුලේ තමයි
ඔය අලුත් යෝජනාටිකන මුදල් උත්පාදන ආර්ථික වර්ධන වේගේ දැන් හතරයිදශම හතක කාර්තුව කැවිත්තියන තේතකොට අපි එක ළඟ අවුද්ධ ටෙක්ස්ටපලේට් කරොත් අල්සන් එකතු වෙන බදු ප්‍රමාණයක් තියෙන. ගොම හරි මේ ම හරින ද සාමාන්‍යයෙන් ඒ අමතර ආදායම උපයගන්න කවුරු අන්ඩු කළත් ක්‍රම තුනයින එක මනි ප්‍රින්ට් කරන්න ඕන එක්ක නයගන්න ඕන එක ටැක්ස් කරනවා ඒතුන වාශ කොත නිදගන්න ඒතුනම් පලවෙන එක තමයි අප ටක්ස් ලිකේජස් ගොඩක් තියන බිියනකසි අනුව අපට ඕන ඊට පස්සේ දැන් ජඩප එක වැඩුවෙනකොට ටෙක්ස් රවනුව එක තවත් වැඩුවෙන. හොමරි අපි IMF එකේ බිලියන 120ක් කරනවා කියලා කියනවා 2000 අවුරුද්ද වෙනකොට නෑ බිලියන 120ක් කියලා ඩොලර් බිලියන 120ක් ඒ අවුරුදු පහකින් නේ හැබැයි ටැක්ස් 100 වෙනවා ඒක ඉන්ඩිකේට් කරන්නේ නෑ ඒතර ටැක්ස් කියන්නේ ඒක අපේක්ෂිත ආදායම විදියට ලියලා තියෙනවා ලිකේජෙන් ගන්න බෑ එතකොට එන්නේ ඒක නම් දැන් බජට් එක අපි දානවනේ එතකොට වියදම් අඩු කර ගැනීම අපිට පැක්ක්ක් තියෙනවා එතකොට කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක 1.7 බිලියන් 1.7 ට්‍රිලියන් තියෙන අපේ බජට් එක ඇතුළේ එතනත් සේවින් එකක් කරගන්න පුළුවන්. ඒ නිසා අපි අත්‍යවශ්‍ය ටික පොරොන්දු වෙච්ච ටික බේර ගන්න අවශ්‍ය කරනවා. වැඩි කරලා ගිය පඩි වැඩි වීම. මෙතුමාලා වැඩි කරලා ගිය පඩි වැඩි වීම. බජට් එකේ කොහොමද වෙන්නේ කියලා. 2025 ඔබතුමාලා අපේක්ෂිත ආදායම කොච්චරක්ද බලන්නේ. ඔය එක තමයි මට දැන් ඒ කැල්කියුලේෂන් එක මේ වෙලාවේ නැහැ. දැන් 2028 වෙනකන් අපිට මොරටෝරියම් එකක් තියෙනවානේ. ඔව්. 2028 වෙනකොට අපේ ටෝටල් මේ ලයබිලිටි එක කොච්චරක් වෙනවද? මොනවාද මේ අපේ ඔක්කොම ලිවන් තියෙන දේශීය විදේශීය ණය කොච්චරක් වෙයිද? දැන් අපි සාමාන්‍ය මොරටෝරියම් එකකට ගියයි දැන් මෙතන යන විදියට ගියොත් අනිවාර්යෙන් ඒක දැනට අපි 2024 මාර්තු 31 වෙනකොට අපේ අපිට 101ක් තියෙනවා 101ක් තියෙනවා ඩොලර් බිලියන ඒ කියන්නේ දේශීය හා විදේශීය මම අහන්නේ මේක 2028 අන්තිම වෙනකොට අපි කොතනද යයි 2028 අපිට දැන්ට තියෙන ටාගට් එක IMF එකේ ටාඩ් එක GDP එකට 95% දැනකට ගේන. ඒතර අපි 96 අපි විශ්වාස කරනවා ඊට වැඩිය පහලට මේක ගේන්න ඕනි කියලා. ඒකින්ද තමයි අපේ නෙගෝෂියේෂන් එක තියෙන්නේ. තවත් කොච්චර ප්‍රමාණයක් අපිට බෙනිෆිට් එකක් ගන්න පුළුවන්ද විදේශ ණය හිමියන්ගෙන්? සහ අනිත් පැත්තේ මේක හරේ ලවේ කියලා දෙකක් තියෙනවානේ. ඒතකොට ණය ප්‍රමාණය එහෙම තියාගෙන GDP එක වැඩි කරත් ඔය percentage එක පහලට නේද ඒ නිසා ඒකින්ද තමයි අපි කිව්වර ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එකක් අපි ඉදිරිපත් කරනවා අපිට 96ට යන්න අමාරුනේ දැනටත් ඊට වැඩිය ගිහින්න තියෙන දැන් මේ අවුරුද්දේ අපේ 70 ගානක් තියෙන්නේ ගිය අවුරුද්දේ අපේ GDP එක තියෙන්නේ ඇතරම දැන් මාස තුන කැල්කුලේට් කරොත් අපිට වියදම තියෙනවා බිලියන 3600ක් විතර. ඒ බිලියන 3600 සැලරිස් වල තියෙනවා 95ක් බිලියන පෙන්ෂන් එකට 30ක් ඉන්ට්‍රස්ට් එක 220ක් මේ සියලුම දේවල් වලට ඉදිරි මාස තුන කිසිම ප්‍රශ්නයක් නැතුව දෙසැම්බර්ට යන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ එතනින් එහාට අනිවාර්යෙන් 2025 අයවැය අවශ්‍ය වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ හොඳට සල්ලි තියෙනවා මැතිවරණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබතුමාලට හොඳ අයවැයක් චතුරංගර එක දෙයක් කියනවා. මම පාර්ලිමේන්තුව තුළ මහා අභියෝග මැද්දේ පහුගිය කාල සීමා තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ ලොකු හෙළිදරව් ටිකක් කරා. මම බලාපොරොත්තුෙන් හිටියා අපේ ආණ්ඩුවක් තුළ ඒක දිගුව කරන් ගිහිල්ලා මෙරට ක්‍රිකට් වල සාධාරණයක් කරන එක කරගන්න බැරි වුණා. මම ඔබතුමාට බාර කරන තරුණියක් විදිහට ඒකට සාධාරණයක් කරන්න අවශ්‍ය පරිසරයක ඊට වැඩිය වැදගත් දෙයක් කියන්න ඕනේ. මට මේ දෙනුවට කියන්න ඕනේ අපේ රටේ බිත්තර මහා මාපියාවක් තිබ්බා. රාජ්‍ය අනුග්‍රහයක් එක්ක එක බිත්තරයකින් හොරගම් කරලා තියෙන ගාන මම යම් දුරකට අධ්‍යයනය කරලා තිනවා. ඒක ඇතුලේ හිටපු ඒ ජාලය ඇතුලේ හිටපු පිරිස් මේ වෙනකොට මම හිතන්නේ අපේ ආසුමාර සිංහ මහත්තුමත් දන්නවා ඇති. ලංකාවෙන් මේ වෙනකොට පැනලා ගිහිල්ලා තියෙනවා. එක බිත්තරෙන් කීයද රුපියල් 10ද කීයද? මට හරියට ගාන කියන්න බෑ චතුර. නියමයි ගෙනපු ගානත් ඒක ගාන හදාගන්න. රුපියල් 7කට 8කට එහා මුදලක්. ඒක හරි සරලයි ඒක හොයන්න චතුර. හරි සරලයි. මේක මේ අපේ රාජ්‍ය ආයතනකින් තමයි ගෙන්නන්නේ. සප්ලයර්ස්ලා චෙන්නයි වලට ගිහලා ඒ කරපු මහවණ මේ රටේ අහිංසක දුප්පත්ම මිනිස්සුන්ට දැනෙන එකට වංචා වෙනුවෙන් පරීක්ෂණයක් කරන්න මොකද මම මේකේ තොරතුරු අධ්‍යයනය කර කර හිටියේ. අපි ලොකු විශ්වාසකින් හිටියේ මේ රටේ ආණ්ඩුව පිටුපු වෙලාවක ඕක මේ කරන්න. මම හිතනවා ඔබ තුමාගේ තරුණයේ කිදිරේ එක හොඳ පරිමිඩියක් වෙයි කියලා. ඔබ තුමාගේ අවස්ථාව චතුරංග බේසික මම. ඔව් ඇත්තම ජනතාවට අපිට කියන්න තියෙන්නේ ජනතාව ඉල්ලපු වෙනස අපිට ආරම්භ කරන්න අවශ්‍ය කරන අඩිතාලම අපි දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනස දේශපාලන සංස්කෘතියේ වෙනස සහ ආර්ථික වැඩපිළිවෙලේ වෙනස ඔබට දිනෙන් දින
ඒ අත්වී දින්න ලැබේ. මොකද මේ දක්වා තිබ්බ කැටලුව විශේෂයෙන්ම ජාතික ජනබලවේගේ ඡන්දපදනම අපි ගත්ත ප්‍රමාණයට වඩා තව ගොඩක් අපිට ලබාගන්න තිබ්බා. දුර්මත ටික නැති වුණාන. ඇත්තටම මේ කැම්පේන් එක ඇතුලේ විශාල දුර්මත ප්‍රමාණයක් තිබ්බා. කොටස් වෙළඳපොළ කඩන් වැටේ කිව්වා, භීෂණයක් ඇති වෙයි කිව්වා, ඊළඟට ආර්ථික අවපාතයක් කියලා ගෑස් පෝලිං එකව දැන් ඔබ හැමෝම දන්නවා මේක සත්‍ය නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා අර යම්කිසි බියක් නිසා ආගම නැති කරයි කිව්වා. මේ බියක් නිසා ජාතික ජනබලවේගයට ඡන්දය ප්‍රකාශ කරපු නැති ඔබට දැන් අවස්ථාව තියෙනවා මේ ජනාධිපතිවරයාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න. අන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුව ලබා දීම සඳහා මෙතෙක් මේ ඇත් ඉතිහාසයේ ලංකාවේ ඉදිරිපත් වෙච්ච ශක්තිමත්ම ගුණාත්මකභාවයෙන් යුතු සහ සමාජයේ සෑම කොටසක්ම නියෝජනය වෙන්න පුළුවන් සෑම දිස්ත්‍රික්කයේම කාන්තා, තරුණ, වෘත්තීය, දේශපාලඥ ඒ සියලුම කොටස් නියෝජනය වෙන ඉතාමත් හොඳ තේරීමක් අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරි දවස් 10 ඇතුළත ඒ අධ්‍යයනය කරන්න. අපි හැමතිස්සම කියන දෙයක් තමයි අපිට දන්න මුහුණු ගෙනාවොත් ප්‍රතිඵල එකයි කියලා දැන් ඔබ දන්නවා. ඒ වගේම දන්න මුහුණු සියල්ල එකතු වෙන්න දැන් සූදානමින් සිටිනවා. ඉතින් ඒ නිසා නොදන්න මුහුණු විදියට තමයි අපි ඉස්සරහට එන්නේ. හැබැයි ඒ තේරීම මෙතෙක් ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච හොඳම තේරීම බවට පත් කරගන්න ඔබට තෝරන්න දෙයක් නෑ. අපේ ලිස්ට් එකේ දාන 20 නම් ඒ 20ෙන් කවුරු තේරුවත් අපිට අවශ්‍ය මේ දේශපාලන වෙනස කරගන්න පුළුවන් පුද්ගලයෝ තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අවසාන වශයෙන් කෝට්ටේ ජනතාවට සහ විශේෂ මම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් ඓතිහාසික ජයග්‍රහණයක් අපි ළඟා කරගත්තා. කවදාවත් හොලවන්න බැහැ කියපු දක්ෂිණාංශක කඳවුරක ආසනයක් වමේ කඳවුරක් ජයග්‍රහණය කරා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සුවිශේෂ වෙනස්කම්, මහනුවර දිස්ත්‍රික්කයේ ඒ වෙනස්කම පෙන්වන්නේ සමාජයේ සෑම කොටසක්ම ජාතික ජනබලවේගයත් එක්ක බද්ධ වෙලා තියෙන නිසා. අපි තවදුරටත් කියන අපි අධ්‍යයනය කරන්න අපි නිසා අපි ගැන තිබ්බ දුර්මත ඔබට දැන් දුරු කරගන්න ප්‍රායෝගික තත්ත්වයක්, එහෙම නැත්නම් අපේ ක්‍රියාමාර්ග අධ්‍යයනය කරලා ශක්තිමත් රජයක් හදලා මේ රට මේ අගාධයෙන් ගොඩගම් කියන යෝජනාව තමයි මම අපේ රටේ පුරවැසියන්ට කරන්න කියලා. මෙන්න සූති අපිත් එක්ක එකතු වුණාට